තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම. ලොව පවතින සියල්ල ස්ථිර නොවන බව සිතින් මෙනෙහි කරන්නට සෑම මොහොතකම කිවෙන සෑම තැප්පරයකම අපට මේ මොහොතේ පුළුවන්කම ලැබී තිබෙනවා. ඒට හොඳම නිදසුන වර්තමානයේ පවතින මේ COVID-19 වෛරස තත්ත්වය. අපේ ප්‍රියයන් අපෙන් වෙන් වෙලාගේ ඉන්නට පුළුවන්. එහෙම නැත්නම් විවිධ රෝගවලින් මේ මොහොතේදී පීඩා විඳිනවා වෙන්නට පුළුවන්. කොහොම වුණත් වර්තමානයේ මේ පවතින තත්ත්වයත් එක්ක අපට මේ ජීවිතේ අවබෝධ කරගත හැකි යමක් පවතිනවා. ඒ තමයි සියල්ල වෙනස් වන සියල්ල නැති වී යන ස්වභාවය තුළ අවබෝධ කරගන්නට පුළුවන් නම් මේ දහම අපේ ජීවිතයට සැනසීම ගෙන දෙන බව. එහෙමනම් ඒ අරමුණු කරගෙන අදත් ඔබේ දේශවලට සමීප කරන මේ පින්වත් දේශනාව පවත්වන අපේ පූජනීය කෝරළේ ආගම සර්ණතිස්ස ස්වාමින් වහන්සේ අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අදත් සුපුරුදු ලෙසින් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂිත බවත් අරමුණු කරගෙන එවැගේම මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ හැම දෙනාගේත් එවැගේම මේ කැමරාව පිටිපස්ස නිෂ්පාදන දායකත්වයෙන් කරන අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂිත බවත් අරමුණු කරගෙන මේ පටිගත කිරීම අපි සිදු කරන්නේ නෙළුම්ගල රස්නායකපුර ඒ පුරාණ විහාරස්ථානයේ මේ පින්වන්ත වූ පරිශ්‍රයේ නැත්නම් ස්වාමින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රයේ සිට අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙනවා විලියම්ස් ග්ලාස් පෞද්ගලික සමාගමේ සභාපතිනි අංක 236 නාවින්න මහරගම පදිංචි ලලිතා සපරමාදු මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් දේශකයන් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි පින්වත් අපේ ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සම්මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ
සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලවගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආත්ම භාවයකින් සැනසෙන්න අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතිවයි. ඒ උතුම් ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර ගැනීම සඳහා සද්ධර්ම දානානිසංසය කියන මහා කුසල කර්මයක් ධර්ම ශ්‍රවණානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ලලිතා සපරමාදු මෙතිනිය විසින්. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ පේතවත්තු පාලියේ සඳහන් වන උබ්බරි වර්ගයේ ධනපාල කියන පේතවත්තුව. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් දසන්න කියන රටේ ඒරකච්ච කියන නුවර ධනපාල කියන සිටුවරේක ඉඳලා තියෙනවා. මේ ධනපාල සිටුවරය හරීම ලෝභයි. දන් දෙනවට පුදුම අකමැත්තක් තියෙනවා. මේ ප්‍රේතයාගේ නැත්නම් මේ ධනපාල සිටුවරයාගේ අදහස දන් දෙන්න දන් දෙන්න තමන්ගේ ධනය ඉවර වෙනවා කියලා. ඒ හින්දා තමන් දන් දෙන්න අකමැතියි. තමන් අකමැති විතරක් නෙමෙයි වෙනත් දන් දෙන අය දැක්කහම ඔහුට ඇති වෙන්නේ අමනාපය. ආන්ගේ අමනාපය නිසා දන් දෙන අය ළඟට ගිහිල්ලා බනිනවා. ඇයි ඔය විදිහට වස්තු විනාශ කරගන්නේ? දන් දුන්නහම කාටද ලැබුණේ? තියෙන වස්තුව විනාශ කරගන්නවා විතරයි කියලා. ඒක පින්නතේ මිත්‍යා දෘෂ්ටි හැටි. දස වස්තුක මිත්‍යා දෘෂ්ටි. ඔබ අහලා තියෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයේට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ තිසරණයත් එක්ක. නමුත් තිසරණයෙන් සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න කලින් මේ ශාසනයට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතු සම්මා දිට්ඨිය තමයි දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ. චතුස්සත්ත්ව සම්මා දිට්ඨිය, චතුස්සත්ත්‍ය සම්මා දිට්ඨිය කියලා තමයි එකක් තියෙන්නේ. ඒක ලැබෙන්නේ ශාසනය ඇතුළේනේ. ශාසනයට ඇතුළු වෙන්න තියෙන මූලික සුදුසුකමක් දසවස්තුක සම්මා දිට්ඨිය.
එතකොට මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සඳහන් කරනවා දන් දෙන්න එපා. දානේ විපාකණය කියලා. දසවස්තුක සම්මා දෘෂ්ටිය සඳහන් කරනවා අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත. මහා දානේ විපාක වෙනම සඳහන් කරනවා. එහෙනම් මේ ශාසනයට ඇතුල් වෙන්න කලින් කර්මය කර්මඵලය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. යම් දෙයක් දුන්නහම දුන්නට වඩා ඉතා විශාල වශයෙන් ලැබෙනවා කියන්නේ. ඒක ඉතින් හුඟක් දෙනෙකුට විශ්වාස කරන්න අමාරු දෙයක්. ධනපාල සිටුවරයටත් වෙලා තියෙන එකම තමයි. හැබැයි වර්තමානෙත් මේ වාගේ අය ඕන තරම් ඉන්නවා. ඔය දන් දෙදී හිටියම ඇද්ද කියලා අහන අය. දන් දෙන්න එපා කියන අය. පොඩි පොඩි දේවල් අල්ලගෙන දඟලනවා කියලා කියන අය. මහ බෝසතාණන් වහන්සේ සමතරින් සත් පාරමීන් සම්පූර්ණ කරන්න සූදානම් වෙනකොට මේ පාරමිතාවේ ලොකුම පාරමිතාව හැටියට තෝරගන්නේ දාන පාරමිතාව. දානෙන් තොරව සංසාරයෙන් එතර වෙන බලාපොරොත්තු වූ සිහිනයක් විතරයි පින්නතුනි. ඒවා ඉතින් වර්තමාන පැහැදිලි කරන්න නිවැරදි කරන්න බොහෝ තැන් තියෙනවා. තවත් සමහර අය හිතනවා ප්‍රඥාවමයි වඩන්න ඕනේ කියලා. මේ ශාසනයේ මුල ප්‍රඥාව නෙමෙයි හැබැයි. මේ ශාසනයේ මුල ශ්‍රද්ධාව. සමහර අය හිතාගෙන භාවනා කළාම විතරක් ඇති කියලා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වනකොට නිවන් දකින්න තියෙන ක්‍රමවලින් එකක් විතරයි භාවනාව කියලා දක්වන්නේ. තව කරුණ කීපයක්ම පෙන්නලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ දානේ අපිට දුන්න ගමන් පේන්නේ නැන්නේ ලැබෙනවා කියලා. දක්ෂින විභංගාදී සූත්‍ර දන්නවනම් දානේ කොයිතරම් මහත්ඵලද කියන එක වැටහෙනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි අපිට හොඳ විශ්වාසයක් තියෙනවා වෙන කොහෙන් හරි අපේ ගිණුමකට සල්ලි දැම්මහම අපිට මෙහෙ සල්ලි ගන්න පුළුවන් කියලා. අපිගෙන් පිටරටින් කියලා. පිටරටින් සල්ලි දැම්මහම ලංකාවෙන් ඊ දාපු සල්ලි ගන්න පුළුවන්. ඒක අපිට හොඳට විශ්වාසයි. හැබැයි ඒ සල්ලි ලංකාවට එන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. බැංකු ක්‍රමය ගැන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. මොකද එහෙන් දාන සල්ලි කොළොම නෙමෙයිනි මෙහාට එන්නේ. එහෙම සල්ලි එන ක්‍රමයක් නමුත් තියෙනවා. එහාට මුදල් දැම්මම අපේ ගිණුමට මුදල් බැර වෙනවා. හැබැයි අපි දාපු සල්ලි කොළ කොහෙන්වත් ඇවිල්ලා නැහැ. ඒ ගාන ඇවිල්ලා තියෙනවා. ඒක පිළිගන්නවා. ඒක විශ්වාසයි. උගත් නූගත් හැමෝටම විශ්වාසයි. හැබැයි මෙලවින් දන් දුන්නහම සිය දහස් ගුණයෙන් ගුණ වෙලා පරලොවින් ලැබෙනවා කියන එක පිළිගන්න තරම් ශක්තියක් නැහැ. සම්මාදිට්ඨියක් නේ. මේ ධනපාල කියන සිටුවරයත් ඒ නිසා දන් දෙනවා කියලා කියන්නේ තමන්ගේ ධනය විනාශ කරන වැඩක් නේද කියලා හිතුවේ. සිල් ගන්නවට කැමති නෑ. කර්මය කර්මඵලය පිළිබඳව කිසිම පිළිගැනීමක් මොහු ළඟ තිබුණේ නෑ. මිනිස්සු දන් දෙන්න හදාපු දානශාලා, යණේන මගියන්ට පැන් බොන්න හදාපු පැන්ශාලා, ඇලෙන් ගොලෙන් ගඟෙන් එතර වෙන්න හදාපු ඒ දඬු පාලම් මේ සිටුවරයක් කඩලා බිඳලා විනාශ කරලා දානවා. ඒ වැඩක් නෑ කියලා. මෙහෙම කර කර ඉඳලා ධනපාල සිටුවරය මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා වැලි කාන්තාරයක ප්‍රේතෙක් වෙලා ඉපදුනා. සඳහන් කරනවා තල් ගහක් වගේ උසයි කියලා. ඉතාම විරූපී පෙනුමක් තියෙන.
කෙසඟ වෙලා ඇට නහර ඉලිප්පිලා තියෙනවා. පපු ඉලයට කෝටු. ඉහළටම මතුවෙලා. දකින්නකොට බය හිතෙනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ ලෝකෙ පහළ වුණා. මේ ධනපාල සිටුවරයා ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ දෙහිතිය නෑ. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ආසන්න කාලේ තමයි මේ සිටුවරයා ඉඳලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අවුරුදු 29ක් ගිහි ගෙදර ආයු වළඳලා ගිහි ජීවිතය ගැන කලකිරිලා අභිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුද්ධත්වය ලැබලා ලෝක සත්‍යයට දහම් දේශනා කරලා තව තව ලෝසතුන් සුවපත් කරව කරව වැඩ ඉන්න කාලේ සවැත් නුවර ජීවත් වෙච්ච වෙලෙන්දු පිරිසක් ගල් සාත්තුව කරගෙන වෙලඳාම යන්න ලෑස්ති වෙනවා. ඔවුන් වෙලඳාමට පිටත් වුණා. තමන් වෙලඳාම් කරන්න යන උතුරු ප්‍රදේශයට ගිහිල්ලා සියලුම බඩු බාහිරාදිය විකුණුවා. ලැබිච්ච මුදල් වලින් ආපහු සවැත් නුවරට ගේන්න නොයෙක් බඩු මුට්ටු එහෙන් අරගෙන ගල් පුරවා ගත්තා. දැන් ආපහු එන ගමන මේ කාන්තාරේ හරහා තමයි ආපහු එන්නේ. එක්තරා ජලය වියළුණ ගඟක් ළඟ ඔවුන් එදා රාත්‍රිය ගත කරන්න තීරණය කළා. සියලු දෙනාම විය කරලෙහෙල ගවයෝ ටික බැඳලා රතවලින් ආහාරය ඇයට දීලා තමනුත් විවේක අරගෙන ගඟ අසබඩ ඉන්න වෙලාවේ මේ ධනපාල ප්‍රේතය සා පිපාසාවෙන් පීඩාවට පත් වෙලා වතුර ටිකක් හොයාගෙන මේ ගඟ ගාවට ආවා. ගඟේ වතුර නෑ, ගඟ සම්පූර්ණයෙන්ම හිඳිලා. මෙයාට පිපාසාව දරා ගන්න හරි අමාරුයි. මොහු ගඟ ළඟ ඇද වැටුණා. පින්නතුනි අර වෙළඳ පිරිස මේ ප්‍රේතයව දැක්කා. සාමාන්‍ය මිනිසුන්ට ප්‍රේතය පේනවා අඩු. නොපෙනෙනවමත් නෙමෙයි මං හිතන්නේ. සමහර අය පේනවා දකින්නවා කියලා කියනවා. කෙසේ වෙතත් මේ පිරිසත් ධනපාල ප්‍රේතයව දැක්කා. ඉතින් ඒ දැකීම මේ කරුණ අපිට දේශනා කරන්න ඒකට මූලාරම්භයක් අරගන්න හේතුවක්ම වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ අය ප්‍රේතයා ළඟට ගියා. මෙහෙල කතා කළා. කතා කරාම ප්‍රේතයා තමන් ගැන විස්තර ටික කිව්වා. මට බඩගිනි. ඒ වගේම තමයි මට හරි තිබහයි. මේ වෙනකොට මම 55 අවුරුද්දකින් මත් උලක්වත් කටේ තියලා නැහැ. 55 අවුරුද්ද එක වතුර බින්දුවක් බීලා නැහැ. අවුරුදු 55ක්ම සාගින්නේ පිපාසයෙන් ඉන්නේ. එහෙම සඳහන් කරාම අර පිරිස අහනවා, ඔබ කොහෙද හිටියේ? කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද? ඔහු කියනවා, මම සවැත් නුවර. මම ඒරකච්ච නුවර. ලසන්න කියන රටේ ඒරකච්ච නුවර සිටුවරේ කැරියර තමයි ජීවත් වුණේ. ඒ කාලේ මාව හැඳින්වුවේ ධනපාල කියලා. මට බොහෝසේ ධනය තිබුණා. අමුරන් ගැල් 80ක් විතර තිබ්බා. කහවන් ගැල් 80ක් පුරවලා තිබුණා. රන් රිදි, මුතු, වෛදූර්ය මාණික්‍ය මට ඇති තරම් තිබුණා. හැබැයි මම කවදාවත්ම දන් දුන්නේ නැහැ. දෙනවට කැමති වුණෙත් නැහැ. මං දුන්නෙත් නැහැ. අනුන් දෙනවට කැමති වුණෙත් නැහැ.
ඒ විතරකුත් නෙමෙයි මම සිල් රකින්නට කැමති වෙන්නේ නැහැ දන් දෙන සිල් ගන්න මිනිස්සු මට පෙන්වන්න බැරුව ගියා මම එයට චෝදනා කළා දොස් කීවා බොරු වැඩ කරනවා කියලා මටත් හොඳට ධනෙ තිබිලා මමත් කවදාවත් දන් දෙන්නේ නැහැ මං හිතුවේ දෙන්න දෙන්න මගේ වස්තුව ඉවර වෙනවා කියලා දුප්පත් කෙනෙක් යාචකේ මං කෑම කන වෙලාවට මගේ ගේ ඇසලින් යනවන මං කවදාවත් ඔවුන්ට පේන්න කෑම කෑවේ නෑ ගෙට වෙලා දොර වහගෙනම කෑම කෑවා ඒ යාචකයෙකුටවත් දෙන්න වෙයි කියලා මම මැරිලා මේ ප්‍රේත අපායේ ඉපදුනා සිතින් කයින් වචනේ මම පව් කරගත්තා ප්‍රේතයාගේ කතාව අහලා වෙළඳ පිරිස සංවේගයට පත් වුණා ඒ පිරිස හිතුවා මේ ප්‍රේතය අස්වසන්න ඕනේ සනසන්න ඕනේ කියලා සියලු දෙනාම කල්පනා කළා ප්‍රේතයාට වතුර බොන්න දෙමු කියලා ඒ 55 අවුරුද්ද කාලා බීලානේ සා පිපාසය දරාගන්න බෑ ප්‍රේතයා කියනවා මනුස්ස ලෝකේ ඉන්න අයට මේ ප්‍රේත ලෝකේ තියෙන කුසගින්න දැනෙන්නේ නැහැ කියලා ඇත්තනේ පින්නතුනි අපි එහෙම වැඩි ඉන්නේ නැහැ අනික මනුස්ස ලෝකේ එච්චර කල් වැඩි ඉන්නේ ඉන්නත් බෑනේ මනුස්ස ලෝකේ නොකාණු බී හිටියොත් දවස් 7යි කියලා සඳහන් කරනවා මොකවත්ම කන් නැතුව මොකවත්ම බොන් නැතුව හිටියොත් දවස් 7යි ජීවත් වෙන්න වෙන්නේ 8 වෙනි දවසක් තිබුණත් එදාට මොනව කන්න දුන්නත් ජීවත් කරවන්න බෑ කියලා කියනවා උදාහරණයක් දෙන්නලා තියෙනවා ධර්මයේ උදේ ඉඳලා රෑ වෙනකන් ගලක් උඩ වේලෙන්න නෙළුම් පෙති දාලා තියලා පස්සේ හැන්දෑවේ ගිහිල්ලා වතුර කලගෙඩි 100ක් යක්කිරුවොත් නෙළුම් පෙති උඩට ප්‍රകൃති ස්වභාවයට ගන්න බෑ වගේ 7 දවසක් නොකා නොබී ඉක්ම ගියාට පස්සේ වෙන මොනව කන්න බොන්න දුන්නා ඔහු නැවත ජීවත් කරවන්න බෑ කියලා කියන්නේ දිව්‍ය ලෝකෙත් එහෙමයි දිව්‍ය ලෝකෙ දෙවියෝ එක දවසකට වේලක් ආහාර අනුභව කරන්න ඕන අනුභව කලේ නැත්නම් චත වෙනවා දවසකට වේලක් ඕනෙමයි ඉතින් සැප වැඩි හින්දා සමහර දෙවියන්ට කෑම අමතක වෙනවා ඒක චත වෙන්න හේතුවක් වෙනවා ධනපාල ප්‍රේතයා සඳහන් කරනවා මනුස්සයින්ට තේරෙන්නේ නෑ මේ ප්‍රේත ලෝකේ තියෙන කුසගිනි. ඒ තරම් කුසගිනි වේදනාවක් මට තියෙන්නේ. ඒ තරම් පිපාසාවක් මට තියෙන්නේ. කියහම තමයි වෙළඳ පිරිස වතුර පොවුම් කියලා ලෑස්ති වෙන්නේ. මේ ගැල් සාත්තුවේ ඉන්න සියලු දෙනාම නානා භාජන අරගෙන ඒ වගේ වතුර ගෙනල්ලා ප්‍රේතයාගේ කටට වක් කරනවා. සෑහෙන වෙලාවක් ඔහුට වතුර දුන්නා සෑහෙන වෙලාවක් සියලු දෙනාම වතුර පොවලා අන්තිමට ඇහුවා දැන් කොහොමද යම් අස්වැසිල්ලක් සැනසීමක් ඔබට හම්බුණාද කියලා ප්‍රේතයා කියනවා සත්පුරුෂවරුනි මිත්‍රවරුනි මෙතෙක් වෙලා ඔබලා බොහෝම වෙහෙසුණා මගේ පිපාසයෙන් නිමන්ට මගේ උගුරෙන් පල්ලෙහාට එක වතුර බිඳුවක්වත් ගියේ නැහැ කියලා. වෙළඳ පිරිස තව තවත් සංවේගයට පත් වෙනවා. මේ ප්‍රේතයා අතීතයයි වර්තමානයයි අනාගතයයි තුනම මේ අයට කීවා. අතීතයේ සිටුවරේ වර්තමානයේ ප්‍රේතේ. තවත් මාස කීපයක් ගත වුණාට පස්සේ ඔහු ප්‍රේතාත්මෙන් චුත වෙලා අවීචි මහා නිරයේ උපදිනවා කියලා සඳහන් කළා. නිරය පිළිබඳව විස්තරයකුත් ප්‍රේතයා විසින් අර පිරිසට පැහැදිලි කරනවා. අපේ අය නිරය ගැන දේශනාවලින් බොහොම අහලා ඇති.
ඉතින් නිරේ දුක අවීචී දුක මීට වඩා හාත්පසින්ම වෙනස්. මේ ප්‍රේත ආත්මයේ දුකට වඩා අතිශයින්ම දරුණුයි භයානකයි. ඒ නිසා ප්‍රේතයා සඳහන් කරනවා තව මාස කීපයකින් එහෙ යන්න තියෙනවා. මං ඒ ගැන හිත හිතා තැවෙනවා කියලා. පිරිසට කියනවා කවදාවත් දන් දෙන්න නැතුව ඉන්න එපා. කවදාවත් සිල් ගුණ පුරන්න නැතුව ඉන්න එපා. පුළුවන් තරම් දන් දෙන්න. දුන්න තරමට තමයි සසරේ ලැබෙන්නේ. ඒ නිසා නොදී ඉන්න එපා කවදාවත්. ඇති තරම් දෙන්න. අවවාද කරනවා. තමන් දිහා බලලා හැදෙන්න කියලා කියනවා. අන්තිමට වෙළඳ පිරිස අහනවා ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් තියෙනවද අපට? ප්‍රේතයා කියනවා පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ, මහරහතන් වහන්සේලා වැඩ ඉන්නේ, ඒ බුද්ධ ආදී රත්නත්‍රයට දන් දීලා, භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරයාට දන් දීලා පුළුවන් නම් ඒ පින මට දෙන්න. ඒ පිනෙන් මට සුවපත් වෙන්න පුළුවන්. පින්තුනි කර්මයක හැටි. කොයි තරම් අපූර්වට භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවද? මේ පිරිස ආපහු සවැත් නුවර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කරුණ සඳහන් කරලා එක දිගට හත් දවසක් දන් දුන්නා. දන් දීලා ලබාගත් ඒ පින ප්‍රේතයට අනුමෝදන් කළා. ආන් ඒ කතාව කාරණාව මුල් කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රේතවත්ව දේශනා කොට වදාළේ. යම් කර්මයක් යම් කෙනෙක් විසින් සිද්ධ කරනවා නම් පින්නතුනි ඒක වෙන කවුරුවත් විඳින්නේ නැහැ. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බ තානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගති පදේසු යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්ම න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. ජීවත් වෙන කාලේ මොහොසේ කර්ම රැස් කරපු පුද්ගලෙක් ඒ කර්මයන්ගෙන් බේරෙන්න හිතාගෙන අහසට වෙලා හිටිය. මොකක් හරි ක්‍රමයකින් අහසේ තමයි ඉන්නේ. බේරෙන්න බෑ කියලා සඳහන් කළා. සුදුසු වෙලාවේ ලැබුණහම කර්ම විපාකය ආවහම අහස හිටියත් ඵල දෙනවමයි. මහ සාගරයේ මැද්දේ හිටියත් බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ. ගිරි ගුහාවක වෙලා හැංගිලා ජීවත් වෙනත් බේරෙන්න විදිහක් නෑ. යමෙක් කර්ම රැස් කළා නම් ඒ පුද්ගලයාට බේරෙන්න මේ ලෝකේ කෙසඟක තරම්වත් ඉඩක් නෑ. හැංගෙන්න තැනක් ඇත්තේම නෑ. අනිවාර්යෙන් තමන් කරපු අකුසල කර්මවලට විපාකය තමන්ම විඳින්න ඕනේ. ඒක බාර ගන්න වෙන කවුරුවත් නැහැ. ඒක තමයි සංසාරේ හැටි. බුදුරජාණන් වහන්සේ මොන තරම් අනුකම්පාවෙන්ද අපිට පින්නතුනේ ධර්ම දේශනා කළේ? මොන තරම් කාලයක් අපට ධර්ම දේශනා කරන්න මහබෝසතාණන් වහන්සේ දුක් විඳද? දැන් හොඳට දන්න සුමේද තාපසතුමා බුදුරජාණන් වහන්සේගේ දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතර පද ගාථාවක දෙවනි පදය අහලා තුන්වෙනි පදය අහන්න කලින් රහත් වෙන්න තරම් සසර පින් කරලා ඉඳලත් එයින් ප්‍රයෝජනයක් ගන්න නැතුව නැවත සංසාරයට බැස්සන්නේ ඒ මොකටද? තමනු තනියම සංසාරයෙන් එතර නොයා මේ සසර දුක් විඳින අහිංසක සත්වයා
අසංඛ්‍ය ගණනින් සංසාරයෙන් එතර කරලා තමන් වහන්සේත් එතර යනවා කියන බලාපොරොත්තු වෙනවා. එදා නිවන අත්හැරපු නිසා කොච්චර කල් අපායේ දුක් විඳද? තිරිසන් ලෝකවල මොන තරම් දුක් විඳද? මනුස්ස ලෝකෙ ඉපදිලා කොයි තරම්නම් දුක් විඳද? ඒක දුකක්වත් තියෙනවද? එදා රහත් වුණා නම් එහෙමනම් කරුණාව මෛත්‍රිය නිසාම නේද තමන්ගේ නිවන අත්හැරලා අන්‍යයන්ගේ සුභ සිද්ධිය දිහා මේ බලලා තියෙන්නේ? ඒ තරම් දුක් විඳලා මේ ධර්මය අපට දේශනා කරාම, අවබෝධ කරගත්ත ධර්මය, ඒක පිළිගන්න අපි සූදානමක් නැහැ. නොයෙක් කතා කියනවා, නොයෙක් හේතු කියනවා, නොයෙක් සිද්ධීන් මාව පානවා. සමහර අය පරීක්ෂණ කරනවා, ගවේෂණය කරනවා, මේක මෙහෙමද, මේ කියලා තියෙන දේ හරිද? පින්නතුනි, නිර්මල ධර්ම පරයාප්තිය සම්බන්ධයෙන් නම් වෙන ගවේෂණය කරන්න, නිරීක්ෂණය කරන්න, නිගමන දෙන්න තරම් සමතෙක් මේ තුන් ලෝකෙ කොහෙවත් නැහැ. කළ යුතු සියලුම පරීක්ෂා කිරීම කරලයි තියෙන්නේ, නිරීක්ෂණය කරන්න ඕන තරම් නිරීක්ෂණය කරලයි තියෙන්නේ. නිවැරදිම නිගමනයකට ඇවිල්ලයි අපිට ධර්ම දේශනා කරලා තියෙන්නේ. තවත් විදිහකට කිව්වොත් අපිට පරීක්ෂා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. භාග්‍යතුන් වහන්සේ ආර්ය පරිශ්‍රණය කරලා තියෙනවා. අන්න ඒක නිසා නිවැරදිව නිර්මලව දේශනා කරපු ධර්ම රත්නය තුල මෙලව ජීවත් වෙන්නේ කෙසේ කටයුතු කළ යුතුද කියලා දේශනා කරලා තියෙනවා නම් ඒ අවවාදයට කීකරු වෙන්න ඕනේ. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට කරුණු පෙන්වුවා. සසර ස්වභාවය කියලා දුන්නා. එහි භයානක බව පෙන්වුවා. නින්දිත සහ තුච්ච බව පෙන්වලා දුන්නා. වහ වහ මේ සංසාරයෙන් එතර යන්න වීර්ය වඩන්නම දේශනා කළා. නමුත් පින්නතුනි, අපි ඒ සඳහා යෙදෙන බව යෙදෙනවා නම් ඉන්නේ සුළු කරේ, මහු කරේ නොයෙදෙන අය. නමුත් ඒක විමතියට, වීතියට, පුදුමයට කාරණාවක් නෙමෙයි පින්නතුනි. ඒක තමයි හැටි. අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ එදත් මෙහෙම තිබ්බයි. අජාසත් රජුව කියලා කියන්නේ මතු පසේ බුද්ධත්වය ලබන්න තරම් සසර බොහෝ පින් කරගෙන යන කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට, මහරහතන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්නකොට අජාසත් රජුව ඇසුරට හොයාගත්තේ කවුද? පාප මිත්‍රයෝ. ඒ පාප මිත්‍රයාගේ මාර්ගයේ ගියපු නිසා තමයි අජාසත් රජුව මේ තරමට පිරිහුණේ. අජාසත් රජුව තමන්ගේ තාත්තක් මැරුවේ ඒ නිසා. සුළුපටුද ආලන්තරීය පාප කර්මයක් කරගත්තා. නමුත් පස්සේ පාප මිත්‍රයන්ගෙන් ඈත් වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ශ්‍රද්ධාව පිහිටවල ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හැසිරලා බුදුරජාණන් වහන්සේට සමීප වෙලා මේ ශාසනය ශ්‍රද්ධාවන්ත ගිහි දායකයන් අතර අග්‍රස්ථානය ලබා ගත්තා. නිරන්තරයෙන් සිල් ගුණ ආරක්ෂා කළා. නමුත් ඒ වෙනකොටත් පාප මිත්‍රෙක් ආශ්‍රය කරපු වරද නිසා අවීචයෙන් තීරණය වෙලා හිටියා. ආනන්තදී කර්මය නිසා
නමුත් තමන් බොහෝ සේපින් කරපු නිසා ශාසනයේ ගිහි ශ්‍රද්ධාවන්ත අග්‍රතම පුද්ගලයා බවට පත් වෙනවා. ගිහි ශ්‍රද්ධාවන්තයින් අතර අග තනතුර තමයි තියෙන්නේ. පස්සේ කාලේ කොච්චර පින් කළාද දේවදත්ත සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා සඳහන් කරනවා ස්වාමීනි මනුස්ස ලෝකේ මෙච්චර පින් කරන කෙනෙක් මම දැකලා නැහැ කියලා. ඒ තරම් පින්කම් කළා. නමුත් බලන්නකෝ අර පාප මිත්‍රයාට අහු වෙලා වෙච්ච වැඩේ. මේ කොච්චර පින්කම් කළත් ඒකෙන් සම්පූර්ණයෙන් ගැලවෙන්න බෑනේ කිව්වට. අන්න ඒ නිසා එදා කාලෙත් එහෙම වුණා නම් අන්න ධනපාලලා වගේ අය ඉන්නවා කියන එක පිළිගන්න දෙන්නේ නැහැ. ඒක කොහොමවත් පිළිම සහගත වෙන්න කාරණාවක් නෙමෙයි. ඊළඟට නත්ති මේ සරණං අඤ්ඤ බුද්ධෝ මේ සරණං. බුදුරජාණන් වහන්සේ හැර මට වෙන සරණක් නැහැ. කියන මේ ප්‍රකාශය තුළ හරියටම පිළිටපු අය කොච්චරද? මේ ප්‍රකාශය තුළ හරියටම පිළිටලා ඉන්නවද නැද්ද කියන කාරණාව ඕනනම් ඉතින් මේ කාලේ හොඳට බලාගන්න පුළුවන්. එක දිගට ගුණ පුරන භාවනා වඩන මහ උතුම් අය එවන් අය පවා මේ කාලේ තව තව සරණ හොයනවාද කියලා හිතෙනවා. නක්ති මේ සරණං අඤ්ඤ බුද්ධෝ මේ සරණං. ගැඹුරු ප්‍රකාශයක්, අති ගැඹුරු ප්‍රකාශයක්. හරියට මේ මත පිටින්ද වරදින්නේ කවදාවත්? පින්තුනි අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා නිත්‍ය වූ සීලයක් හැම කෙනෙකුටම අවශ්‍යයි කියලා. සීල සංවරයක් ඕන, ඉන්ද්‍රිය සංවරයක් ඕන. මේ සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, ධර්මයේ පිළිබඳව මන අවබෝධය යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඔහු කෙලෙස් නින්දෙන් නිදන්නේ නැති කෙනෙක්. කෙලෙස් තියෙනවා, කෙලෙස් තියෙනවා වුණාට ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ මනාව හැසිරීලා ඉන්න නිසා නිදන්න වුන් අතර නොනිදන කෙනෙක්. එක දෙවියෙක් අහපු ප්‍රශ්නයක් නේ. එක දෙවියෙක් මහ බෝසතාණන් වහන්සේගෙන්මයි මේ ප්‍රශ්නේ අහන්නේ. කැලෑවේ සක්මන් කරකේ ඉන්නකොට නිදන්න වුන් අතර නොනිදන කෙනෙක් නම් කවුද? නොනිදන්න වුන් අතර නිදන කෙනෙක් නම් කවුද කියලා. මේකට උත්තරයක් දෙනවා මහබෝසතාණන් වහන්සේ. නිදන්න වුන් අතර නොනිදන කෙනෙක් නම් මමයි කියලා. කවුද මෙතන නිදන්න වුන් කියලා කියන්නේ? සීල සංවරේ නැත්නම්, ඉන්ද්‍රිය සංවරේ නැත්නම්, නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ දන්නේ නැත්නම් ඔවුන් නිදිගත් වුන් හා සමානයි කියලා දේශනා කරනවා. නමුත් මහබෝසතාණන් වහන්සේ දේශනා කරනවා මම ළඟ සීල සංවරය තියෙනවා, මම ළඟ ඉන්ද්‍රිය සංවරය තියෙනවා, මම නවලෝතුරා ධර්මය දන්නවා. එහෙමනම් මේ තුන නොදන්න උන්, මේ ලෝකෙන් නිදන්න උන් නම් මේ තුන දන්න මම, ඒ නිදන්න උන් අතර නොනිදන කෙනෙක්. එතකොට නොනිදන අය අතර නිදන්නා කවුද? මෙතන නොනිදන්න උන් කියලා කියන්නේ රහතන් වහන්සේලාට. සව් කෙලෙස් නසලා, කෙලෙස් නින්දෙන් නැගිටලා, කියන්නේ කෙලෙස් වලින්
මිදලා ඉන්නේ. නමුත් මම මහ බෝසතාණන් වහන්සේ කියන්නේ මම තාම සව් කෙලස් නැසලා නැහැ. සියලු කෙලස් ප්‍රහීණය කරලා කෙලස් නිින්දෙන් අවදි වෙලා ඉන්න මේ මහෝත්තමයන්න් වහන්සේලා අතර මම එතෙන්ට ඇවිල්ලා නැති නිසා. ඒ නොනිදන්න වුණ අතරේ මම නිදන කෙනෙක්. මම හිතන කාරණාව පැහැදිලි කියලා. එතකොට මේ කාලේ අපි අතර සීල සංවරයේ කොච්චරද කියලා හොයලා බලන්න ඕනේ. සීල සංවරයේ කොච්චරද? ඉන්ද්‍රිය සංවරයේ කොච්චර තියෙනවද? නවලෝකෝත්තර ධර්ම රත්නේ දන්නවද? සීල සංවරයේ ඉන්ද්‍රිය සංවරයේ නැත්තම් නවලෝකෝත්තර ධර්ම රත්නේ නැත්තම් දන්නේ නැත්තම් අපි විදිගත්තු වුන් වගේ කියලා කියන්නේ බලන්න ගමන කොච්චර දුරද කියලා. එතකොට අපි ඒ දීර්ඝ මාර්ගයට අවතීර්ණ වෙලාද? සසර මග කෙරවල කරන ඒ දිගු මගට අවතීර්ණ වෙලාද කියලා අපි අපෙන් අහන්න ඕනේ නැද්ද? එතකොට අපි ඒක අපෙන් අහගන්න ඕනේ. යම් කෙනෙක් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට යටත් පිරිසෙන් මේ උතුම් පංච සීලයවත් ආරක්ෂා කරගෙන සීල සංවරය ගොඩනගලා තියෙනවනම් ඔහුට දෙන්නේ පින්නකේ පුදුම රැකවරණයක්, පුදුම ආරක්ෂාවක්. ඒක අපි බණ අහලා මං හිතන්නේ බොහෝ දුරට අහලා තියෙනවා. ක්‍රියාත්මක කරනවද කියන කාරණාව ඔබ තීරණය කරන්න. අහලා තියෙනවා. මේ සංසාර මාර්ගය හරි දීර්ඝයි. සතර අපාය හරි භයානකයි. සතර අපායේ වැටීම නැමැති ආපදාවෙන් බේරෙන්න ඕන නම් මේ රැකවරණය අපි තුල තියෙනවා. තිසරණයයි පංසලයි. එහෙනම් මේ සංසාර ගමනේ අපට තියෙන හොඳම රක්ෂණ වලින් එකක් මොකද? තිසරණයි පංසලයි. ඔබේ ජීවිතයේ නොයෙක් තැන්වල ඔබ රක්ෂණය කරලා ඇති. මේ පරාණකෝඩුව රක්ෂණය කරලා ඇති. ඒ රක්ෂණයත් එක්ක සසර සතර අපායට නොයන රක්ෂණයත් එකතු කරන්න. ඒක සංසාරය පුරාම දෙන රැකවරණයක් බවට පත් කරගන්න කටයුතු කරන්න. ඕක පින්නතුනි බුද්ධාන්තරයකනේ කරන්න පුළුවන්. ඔය රක්ෂණේ හැම කාලෙම දාගන්න හරි අමාරුයි. මහා ප්‍රඥයන්ට පුළුවන් වෙයි සාමාන්‍යයට. වැඩි පිරිසක් ඉන්නේ බැරි අයනේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරලා සසර භයානක බව පෙන්නලා තියෙන කොටත් තාමත් සසරින් මිදෙන්න කල්පනාවක්වත් නැති අය අපි අතර වැඩි. ඉතින් එහෙනම් බුද්ධාන්තරයේ මේ රක්ෂණය දාගන්න මතක් නොවෙන අය අබුද්ධෝත්පාද කාලේ කොහොම මතක් කරන්නේ? ආන් ඒක නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. අපි මේ වෙනකොට සංසාරේ හුඟක් පව් කරපු අය නිතු. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරි. එයි මේ දිසෝ දිසං යන්තං කෛරා කියලා කියන්නේ හොරෙක් හොරෙක්ට යම් අපරාධයක් කරනවාද ඒක ඊටාම විහිසුනේ. එයි මෙතන හොරෙක් හොරෙක්ට කරන අපරාධයක් කියලා ගන්න. පින්නතුනි දරුණු හොරෙක් තවත් එවන් හොරෙක් අහු වුණාම සුළුපටු දඬුවමකින් අත්හරින්නේ වද දෙනවා දෙන්න උපරිම. ඒ වද දෙනකොට කොච්චර දේවල් කරන්න පුළුවන්. ඇඟිලි ටික කපන්න පුළුවන්. අපි ඇඟිලි ටික කපනවා. අත කපන්නේ නැතුව ඇඟිලි කපාම වේදනාවක් නැත්ද?
ඇඟිලි කපන්න කලින් නියපොතු ගලවලා ඇඟිලි කපන්න පුළුවන්. දැන් කොහොමද වේදනාව? නියපොතු ගැලෙව්වටත් වඩා වේදනාවයි ඒ නියපොතු අස්සට කටු ගහනකොට. එහෙම වද දෙන්න බැරිද? ඒ කාත පෙති පෙති කපන්න පුළුවන්. සමහර අය මාළු පෙති කපනවා. අලපෙති කපනවා. ඒක අතක් අරගෙන පෙති 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 කපාගෙන යන්න පුළුවන්. වේදනාව කොහොම වෙයිද? ඒ පෙතිම බැදලා ඔහුටම කවම් පෙරිද? එහෙම පුළුවන්. සජ්ජුරු ඒ කාලේ දරුණු වදබන්ධන දුන්නා. කොයි තරම් දරුණු වද දුන්නද? දෙතිස් වදවල සඳහන් කරනවා. සමහර වෙලාවට රජුරු වැරදි කාරයක අල්ලගෙන ආහම කටාරවල පහනක් පත්තු කරලා කට ඇදලි තියෙනවා. කට වහන්න දෙන්නේ. පහන් දැල්ලකට උඩින් යන්තම් අත ලංකරන්න ලංකරන්න ඇති වෙන පිලිස්සීම කොහොමද උඩු තල්ලේ වැදින්නේ? මේ ලෝකේ ඒ වගේ දරුණු දුක් තියෙනවා. හොරෙක් හොරෙක් වල්ලා ගත්තහම ඔහුට දෙන දඬුවම අතිශයින්ම බිහිසුණි. වෛරක්කාරයෙක් වෛරක්කාරයෙක් අල්ලා ගත්තහම ඔහුට කරන කරදරේ අතිශයින්ම බිහිසුණි. ඒ දෙකටම වඩා හරිම බිහිසුණි. මිච්ඡා පණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කයි. වැරදියට පිහිටව ගත්ත තමන්ගේ හිත හොරෙක් හොරෙකුට දෙන දඬුවමට වඩා වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට දෙන දඬුවමකට වඩා වැරදියට පිහිටවපු හිත නිසා අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා, දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. පින්නතුනි, හොරෙකුට පුළුවන්නම් මෙලව දෙන්න තියෙන වද ටික දීලා අපි මරලා දාන්න තමයි උපරිමයෙන්ම කරන්න පුළුවන්. නමුත් වැරද්දට යොමු වෙච්ච හිත මැරිච්ච අපි අපායට යනවා. තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ උපද්දවලා අති භයානක දුක් වින්දනය කරවලු. කල්ප කාලාන්තරයකට සමහර වෙලාවට ගොඩ එන්න හම්බෙන්නේ. අවුරුදු කෝටි ගණන් ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් නිරේවල දුකින් සිද්ධ වෙනවා. මේ වෙනකොට සංසාරේ අපි කරපු පව් බොහෝසේ රැස් වෙලා තියෙනවා. මේ ජීවිතේ කරගත්ත පව් ගොඩක් තියෙනවා. පෙර කරපු වැඩ එක එකතු වෙලා තියෙනවා. තව තව කරන එක නොදැන තව තව කර කර පුරවන කවද්ද ගෙවන්නේ? මමම තමයි ගෙවන්න වෙන්නේ. කී කාලයක් ගෙවලා හරි ගෙවන්න වෙන්නේ. ආන් ඒක නිසා පින්නතුනි, මේ වෙනකොටත් අපි මහා දරුණු භයානක දඬුවම් විඳින්ද ඒ දඬුවම් වලට උරුමකම් කියන මහ වැරදිකාරයෝ සුළු පටින මහ වැරදිකාරයෝ ඒවට අනිවාර්යෙන් දඬුවම් විඳින්න ඕනේ. ආන් ඒක නිසා තවත් නැවත එක මොහොතක්වත් ඒ සඳහා දුක් විඳින්න කර්ම රැස් නොකරන්න උත්සාහ කරනවා නම් යම් කෙනෙක් ඔහු තමන්ට ටිකක් හරි සාධාරණයක් කරගන්න කෙනෙක් ටිකක් හරි තමන්ට ගරු කරගන්න කෙනෙක් මේ සංසාරේ එහෙම නොකරන නිමාව දකින්න බැරි වෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සංසාරයෙන් එතර වෙන කෙනා කවදාවත්ම බුදුරජාණන් වහන්සේට පිටුපාන්නේ නැහැ කියලා. ආන් ඒක නිසා මේ පංචකාමයේ තුල හැමදාම අතරමං වෙලා පංචකාමයට රැවටිලා
තමන්ගේ නොහැකියාව ලෝක සත්‍යයට පෙන්නලා මේ පංචකාමයෙන් විදෙන්න තියෙන හැකියාව. කාම සම්පත් වල අතරමං වෙලා සැපයි සැපයි කියලා තියෙන අඥාන චේතනාව. තමන්ගේ නොහැකියාව සාමාන්‍ය ලෝකයට නම් ඒක නොහැකියාව කියලා පේන්නේ. සාමාන්‍යයි දකින්නේ ඒක හැකියාව කියලා. මොකද ආර්යයන් වහන්සේලා දකින්නේ අපිට තියෙන නොහැකියාව කියලා. ඒක නිසා ඒ නොහැකියාවෙන් මිදලා සසර මඟ සුවපත් කරගන්න පුළුවන් උතුම් මඟක ගමන් කරන ධනපාල සිටුවරයා වගේ පස්සේ මැරිලා පේත ලෝකයට නොය සතර අපායට නොය සුගතියෙන් සුගතියට යන්න වැඩ පිළිවෙලක් හදා ගන්නවා නම් ඒකට තියෙන හොඳම කාලෙම තමයි මේක. හොඳම කාලෙ මේක. කවුරුවත් හිතන්න එපා ධනෙ නිසා, බලය නිසා, කුලය නිසා, උගත්කම නිසා අපිට රැකවරණයක් තියෙන්නේ කියලා. ඔබට මතකද? තෝදේ බ්‍රාහ්මණය. එදා රටේ හිටපු වාර්තික විශේෂඥ. මැරිලා කොහෙද යන්නේ? සුමුකේ කියලා හැමෝම ගරු කරපු රජුගෙන් ප්‍රශංසා ලැබු රටේ හිටපු ආර්ථික විශේෂඥයා මැරිලා සුනකේක් වෙයි කියන කාරණාව තෝදෙය බමුණගේ පුතා විතරද පිළිගන්නේ නැත්තේ? නෑ, ඔහු පිළිගත්තේ නෑ. තවත් නොපිළිගන්න අය ඕන තරම් ඉන්නවා. නමුත් ඒ සුනකයා තෝදෙය කියන කාරණාව භාගිතුන් අසොප්පු කළා. ආන්ගේ වගේ අවස්ථා කොයි තරම් තියෙනවද? ධනපාල සිටුවරයා ප්‍රේතෙක් වෙයි කියලා ඒ කාලේ හිතන්නේ නැද්ද? එහෙනම් ඔබ දැනට තීරණය කරලා තියෙනවද ඔබ ප්‍රේතෙක් වෙයි කියලා? ඔබ නිරේතයයි කියලා? ඔබ තිරිසනෙක් වෙයි කියලා? ඔබ ඉහළ මැස්සෙක් වෙයි කියලා? මේ හරකෙක් වෙලා උපදී කියලා? මදුරෙක් කොඳුරෙක් වෙයි කියලා හිතලා තියෙනවද? නැතුව ඇති. නමුත් වෙන්න තියෙන ඉඩකඩ 100%යි. ආන් ඒක නිසා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය, උතුම් බුද්ධාන්තරය, නිර්මල ධර්මයක් ලැබිලා තියෙන වෙලාවේ ඒන් ප්‍රයෝජන අරගෙන තුනුරුවන්ට කී කරේලා සංසාරින් උදුගම් බලා යන්න කටයුතු කරන්න. ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා විලියම්ස් ග්ලාස් පෞද්ගලික සමාගමේ සභාපතිනි අංක 236 නාවින් මහරගම ලිපිනෙහි පදිංචි ලලිතා සපරමාදු මෙතුණිය විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා මීට වසර 5කට පෙර කාල යාත්‍රා කළ තම ආදරණීය ස්වාමි පුරුෂයා වෙන නෝමන් විලියම්ස් මහත්මයාට සිත් පැතීම. ඊට අමතරව මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට බුද්ධ ශාසනය ආරක්ෂා කරන සහ කරන්නා වූ මහා සංඝ රත්නයට, ගෞරවනීය දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන අතර විලියම්ස් ග්ලාස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයටද රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා ලලිතා සපරමාදු මහත්මිය විසින් පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරනවා. එතුමියට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. එතුමිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. ඊටමෙක් මං භවයක ඊටමත් කෙටි කාලයක සැප සහිත ප්‍රතිපදාවෙන් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං
දේවෝ වස්සතු කාලේනේ සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ චේ රාජා භවතු ධම්මිකෝ